අපි බලමු මකර ලග්නේ නුපන් ඔබට මේ අවුරුද්දේ සිංහල අලුත් අවුරුද්ද සිට ලබන සිංහල අලුත් අවුරුද්දක් වා මාස 12ක් වූ කාල සීමාව කොහොමද කියලා. පහුගිය මාස කීපේ කුමන හේතුවක් නිසා හෝ ඔබ මකර ලග්නේ නුපන් නිසා කාර්ය බහුල ස්වභාවයක් තිබුණා. ඇවිදිලි ගතිය වැඩි වුණා. එකතන ඉන්න නැතුව ගියා. ස්ථාන මාරු සමහර රට ලැබුණා. ඒ කාර්ය බහුල ස්වභාවය, වැඩ අධිකකම, අවිවේකී ස්වභාවය මේ සිංහල අවුරුදු පහු වෙලා දවස් 14ක්, ඒ කියන්නේ අප්‍රේල් මාසේ 28 ගත වුණාට පස්සේ ඔබට දැනට වඩා විවේකී ස්වභාවයක් දැනෙනවා. පහුගිය කාලෙ තිබිච්ච අවිවේකී ගතිය තව දින කීපයකින් පහ වෙලා යනවා. එතෙන් සිට මකර ලග්න රූපන් ඔබට තියෙන මාස කීපෙම ඉදිරියට ඉතාම සුබදායකයි. තව නොවර්ධින දෙයක් මම කියන්නම් මකර ලග්න රූපන් ඔබට. අප්‍රේල් මාසේ ගත වෙලා මැයි මාසෙන් පස්සේ මාස 7-8ක් තුල ඔබේ ආදායම වැඩි වෙනවා. ඔබේ ආදායම වැඩි වෙනවා විතරක් නෙමෙයි, ඔබට සමාජයේ අලුත් පිළිගැනීමක් ලැබෙනවා. ඥාතීන් අතර පවා මීට පෙර ඔබේ වචනේ, ඔබේ බහ විශ්වාස නොකරපු අය ඉන්නවනම්, ගණන් ගත්තේ නැති අය ඉන්නවනම්, ඔබ කැපී පෙනෙන ස්වභාවයෙන් යුතුව කටයුතු කරන්න පටන් ගන්නවා මේ අවුරුද්දේ මැයි මාසයේ සිට. ආදායම් වැඩි වෙනවා, පිළිගැනීම ලැබෙනවා, සමාජ තත්ත්වය ඉහළ යනවා. ඉතින් කොටිම කියනවා නම් මකර ලග්නේ නුපන් ඔබට පහුගිය දවස්වල තිබිච්ච අවිවේකී ස්වභාවයත් පහව ගිහින් මැයි මාසේ ඉඳලා කෙටියෙන් කියන්න පුළුවන් හොඳ කාලයක් ලබනවා කියලා. ඊළඟට ලබන අවුරුද්දේ පෙබරවාරි ගත වෙලා විදේශගත වීම සහ රැකියාවේ වෙනස්කම් පෙන්නනවා. මේක මම ස්ථීරවම කියනවා නෙමෙයි, ඔබ උනන්දු වෙනවා නම් රැකියාවේ වෙනසක් කරන්න. අධ්‍යාපනය හෝ රැකියා හේතු මත ඔබ විදේශ ගමන් බලාපොරොත්තු වෙනවා නම් දැන් තියා සූදානම් වෙන්න, ඒව සැබෑ කරගන්න පුළුවනි බොහොම ලේසියෙන්ම ලබන අවුරුද්දේ පෙබරවාරි මාසේ ගත වුණාට පස්සේ. ඉතින් සමස්තයක් වශයෙන් ගත්තහම මකරට හොඳයි. මොකද හොඳ වෙන්නේ පහුගිය කාලේ තිබිච්ච අවිනිශ්චිත ස්වභාවය, වැඩ අධික බවක් පහ වෙලා යනවා. ඒ වගේම මැයි මාසෙන් පස්සේ ඔබට සමාජ පිළිගැනීම ලැබෙනවා. ලබන අවුරුද්දේ පෙබරවාරි මාසෙන් පස්සේ අධ්‍යාපන කටයුතු සහ විදේශ ගමන් ආදිය සාර වෙනවා. ඉතින් සමස්තයක් වශයෙන් ගත්තහම මකරින් උපන් ඔබටත් ඉදිරි මාස 12 බෙහෙවින්ම සුබදායකයි.